ආයිබන් දනුස් ලොක්ස්බල්න හැමෝටම මම ආයිබන් කියලා පිළිගන්න ඔබතුමා වෛද්‍ය අනුරද දිසානායක මහතායි තුමත් එක්ක අද සාකච්ඡා කරනවා විශේෂයෙන්ම ඔබට මතක ඇති මේ මානව සංහතිය ඉදිරියේ තියෙන නොඑක් තර්ජන නැත්නම් මිනිසුන්ගේ ජීවිතයේ ඉදිරියේ අනාගත පරපුරට තියෙන තර්ජන පිළිබඳව අපි බොහෝ වෙලාවට කතා කරනවා විශේෂයෙන්ම රටේ ලෝකයේ යුදමේ වාතාවරණයේ වගේම පාරිසරික විපර්යාස මේ සිදුවන දේවල් එක්ක තව අවුරුදු කිහිපයක් ඉදිරියට යද්දී අපිට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් තියෙද ජීවත් වෙන්න සුදුසු ලෝකයක් තියෙද නැත්නම් මේ ලෝකයේ තුල මිනිසුන්ට ජීවත් වෙන එක අභියෝගයක් ප්‍රශ්නයක් වේද ඉතින් අපි හින්දා අද සාකච්ඡා කරන්න යන වෛද්‍යතුමනි මම හිතන්නේ අද සාකච්ඡාව මුලම අපි ගත්තට පස්සේ මේ වෙද්දී ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවෘත්ති වල හෝ වේවා ලංකාවේ පුවත්වල හෝ වේවා හරි කේදණීය ප්‍රවෘත්තියක් වාර්තා වෙලා තියෙනවා විදේශීය රටකින් වාර්තා වෙන විදිහට විශේෂයෙන්ම අවුරුදු 19ක කෙනෙක්ට මේ වගේ කේදණීය තත්ත්වයක් මේ වගේ ලෝකෙම කම්පා වෙන විදිහේ දෙයක් සිද්ධ කරන්න පුළුවන්ද පුළුවන් මට්ටමකට ගිහිල්ලා තියෙනවා නම් ඒවට සමහරක් වෙලාවට පරිසරය නැත්තම් මේ දියුණුවයි කියන තාක්ෂණය මේ දේවල් බලපෑම් ඇති කරනවා අපි එතනින් කතා බහ ආරම්භ කරමු වෛද්‍යතුමනි ඔව් දැන් ඔබ කිව්වා වගේ ඒ කියන්නේ දැන් ඔය කැනඩාවේ ඔටාවා වල විච සිද්ධිය අතරම දැන් ඒ සිද්ධියේදී දැන් විශේෂයෙන්ම දැන් අපි රටක් විදිහට ගත්තට පස්සෙත් අපට ඒකේ ප්‍රධාන ඒ කියන්නේ අතරම ගැටලුවක් විදිහට ඒක තියෙනවා ඒ තමයි දැන් එහෙ දැන් අපි ගත්තොත් සමහරට දැන් ලංකාවේ නිකන් එහෙම ඝාතනයක් වුණොත් ඒ කියන්නේ දවසකට දෙකකට ප්‍රවෘත්ති යනවා හැබැයි මේක ගත්තොත් ඒ රටේ අග්‍රාමාත්‍යවරයා මේක ගැන ප්‍රකාශ කරන තරමට නගරාධිපතිවරයා නගරේ මේක ප්‍රකාශ කරන තරමට බරපතල කම්පනයක් ඒකට ඇති කළා. ඒ කියන්නේ ඒ ඒ ඒ ඒ අපි ගත්තොත් ඒ සමූහ මිනීමරුම ඇති කළා තියෙනවා. ඒතකොට දැන් ඒ ඇති කරාපික ගත්තොත් එක පැත්තකින් තියෙනවා ඔබ කිව්වා වගේ අවුරුදු 19ක ශිෂ්‍යෙක් ඒ ඝාතනය කරන්නේ විශේෂයෙන්ම මෑත කාලේ කැනඩාවට ලංකාවෙන් ගිය පවුලක් තමයි ඝාතනයට ලක් වෙන්නේ. මාස දෙකක විතර දරුවෙකුත් ඒ අතර ඉන්නවා. ඒතකොට එවැනි කුඩා දරුවෙක් දැන් අපි ගත්තොත් බරපතල ලොකු ත්‍රස්ත කණ්ඩායම් විසින් එවැනි දේවල් කරා කියලා අපි අහලා තියෙනවා. හැබැයි දැන් මේ විදියට ශිෂ්‍යෙක් මාස දෙකේ විනිදෙක් ඝාතනය කරන එක ගත්තොත් මම ඔබත් ඔය කිව්ව වගේ ඒක බරපතල තත්ත්වයක්. එතකොට දැන් එක පැත්තකින් තියෙනවා මේ දැන් අපි ඔය මුලින් කතා කරගෙන ආව වගේම ඒ කියන්නේ දැන් ලෝකයේ ගත්තොත් ලෝකය මේ මොහොත වෙනකොටත් මරා ගන්න තැනක් බවට පත් වෙලා තියෙන එක ගැන අපි සාකච්ඡාව තියෙනවානේ. ඔව්. එතකොට දැන් ඔබින් ඔය කියුණා වගේම මේ තියෙන ඒ කියන්නේ එවැනි තැනකට මනස යන්න මේ තියෙන ඒ කියන්නේ එවැනි තැනකට ඒ කියන්නේ එවැනි විකෘතියක් මනසේ ඇති වෙන්න එවැනි අපරාධකාරයෝ ඇති වෙන්න මේ තියෙන තාක්ෂණික ගැටලුව අපි හැමදාම කියපු එකක් නේ මීට මාස ගානකට කලින් ඉඳලා ඒ කියන්නේ අපි මට මේ අද වැඩතරහනේ ඉස්සරහට කතා කරන්න පුළුවන් තාක්ෂණයේ හින්දා මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ඩිස්ට්‍රැක්ට් වෙන එක වෙනස් වෙන එක එතනින් පස්සේ වෙනත් පීඩන තත්වයන් හින්දා මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙන එක ඒ කියන්නේ අපි කියන මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක කියනවා. ඒ කියන්නේ සාමාන්‍ය ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් මිනිස්සුන්ගේ මොළයෙන් මිනිස්සුන්ගේ චර්ය පාලනය කරනවා. එතකොට ඒ පාලනයෙන් ඉවතට යන තැනකට මේකේ නේක මම අර අපි මේ මිට කලින් දිගටම කතා කරා වගේම බරපතල ඛේදජනක තත්වයක්. එතකොට දැන් ඒකෙදී දැන් ඒකෙදී දැන් විශේෂයෙන්ම ගත්තොත් ඒගොල්ලෝ කැනඩාවෙන් කියන එක තමයි සමහරවිට මේ ඇමරිකාව වගේ රටවල්වල මෙවැනි සමූහ ඝාතන යම් ආකාරයකට සිද්ධ වෙනවා. එතකොට හැබැයි ඒගොල්ලෝ කියන්නේ 2023 අවුරුද්දේම ඒ රටේ වාර්තා වෙලා විශේෂයෙන්ම ඔටාවල වාර්තා වෙලා තියෙන්නේ මරණ ඉතාමත්ම ස්වල්පයයි මට මතකිනු මරණ 7ක් විතර වාර්තා වෙන්නේ 2023 අවුරුද්දට හරිද ඒවත් තැන් තැන්වල වෙච්ච හුදකලා සිද්ධි ඔව් එතකොට මෙවැනි සමූල ඝාතනයක් ඒගොල්ලොන්ගේ ඉතිහාසයේ මෑත කාලේ දන්න ඉතිහාස වාර්තා වෙලා තියෙන්නේ මේ කාලේ ඔව් එතකොට දැන් ඒකත් එක්ක ඔබ කිව්වා වගේ දැන් මට දැන් මම අද වැඩතරහනත් කලින් ඒ කියන්නේ දැන් අපි මීට ඒ කියන්නේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ අපි කියපු කාරණා තුනක් තියෙනවනේ මිනිස්සුන්ට ඉස්සරහට යුද්ධින්ද මානව සංහතිය බරපතල තර්ජනයක් තියෙනවා කියන එක කාලගුණ දේශගුණ විපර්යාසින්ද බරපතල තර්ජනයක් තියෙනවා කියන එක සහ තාක්ෂණික දියුණුවින්ද බරපතල තර්ජනයක් මානව සංහතිය තියෙනවා කියන එක තමයි අපි කියාපු දේ. ඒතකොට දැන් ඒ වෙනකොට ලෝකෙ ගත්තොත් යුද්ධ විදිහට ගත්තොත් යුක්‍රේනයේ සහ ඒ කියන්නේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරාපික තමයි යුද්ධයක් විදිහට තිබ්බේ.
එතකොට ඒ වෙනකොටත් මැද පෙරදිග 1900 89 92න් පස්සේ සාමකාමී එක ලෝකේ අනිත් තැන් ගත්තොත් විශේෂයෙන්ම සීතල යුද්ධෙන් පස්සේ සීතල යුද්ධය ඉවරනාට පස්සේ 21වැනි සියවසේ මුල් දශක දෙක සහ 20වැනි සියවසේ අවසාන දශකයේ ගත්තොත් සාමකාමීව ලෝකයක් තිබුණා. හරි. එතකොට හැබැයි දැන් 2017 18න් පස්සේ විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් දැන් යුක්‍රේන යුද්ධය පහුගිය ඒ කියන්නේ පෙබරවාරි 7 වෙනකොට අවුරුදු දෙකක් පණිනවා. පෙබරවාරි 24 වෙනකොට ඇත්තරම අවුරුදු දෙකක් වෙනවා. එතකොට දැන් මේක පටන් ගත්තට පස්සේ ඇත්තරම ලෝකයේම යුද්ධය ගැන කතා කරන තත්වයකට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මීට කලින් ගත්තොත් විශේෂයෙන්ම පහුගිය අවුරුදු 10 15 ගත්තොත් තිරසාර සංවර්ධනය ලෝකේ කොහොමද කුසගින්න නිමා කරන්නේ 2030 වෙනකොට කොහොමද මේ තියෙන කාලගුණ විපර්යාස වලින් කාබන් එමිෂන් එක අඩු කරලා කොහොමද මේ මේ කාලගුණ විපර්යාස වලින් ලෝකේ ආරක්ෂා කරගන්නේ. එතකොට දැන් එවැනි සංවාද තමයි ලෝකේ තිබෙන්නේ. එතකොට දැන් මේ අවුරුද්ද වෙනකොට දැන් අපි වන් අර ඉස්සල කුවගේ දැන් ඔබ ඒ කාලෙත් මේක කිව්වට පස්සේ සහ සමහර හට්ටියක් කියලා තිබ්බා ඕගොල්ලෝ ඒ කිව්වට කවද්ද ඔව් උනේ. ඔව් කියලා අපි ඒ කාලේ දැන් කිව්වට පස්සේ කියන්නේ දැන් මේ මේ විශේෂයෙන්ම ඉස්සර අවුරුදු 2 3 ගත්තොත් මිනිස්සුන්ට මානව සංහතියට බරපතල ඉදිරි යුද්ධ වලට මුහුණ දෙන්න එනවා කියන කතාව කිව්වට පස්සේ සමහර දෙනා සැක සංකා පහල කරලා තිබ්බා. එතකොට දැන් ඇත්තම කතාව තමයි මම ඔය ඉස්සල කුවගේ ඒ කියන්නේ දැන් මේ මේ යුද්ධ අපිට අද ටිකක් විනාඩි 15ක් 20ක් කරන් ඒ කතා කරන්න පුළුවන්. නිකන් ආසියාවට එනකන් දැන් එන තත්වයකට ඇවිල්ලා තියෙනවා. මේ 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 දවස් දෙකේ ඇතුළත කතා කරමු. හරිද? එතකොට දැන් අර ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නේ, ඒ කියන්නේ දැන් කැනඩාව ඒකෙදි කියන්නේ ඒගොල්ලෝ මේ වෙනකන් ඒ කියන්නේ මං කිය ඇමරිකාව වගේ තැන්වල එවැනි සමූල ඝාතනයන් වෙඩි තියාගන්නේවා සිද්ධ වෙනවා ඇත්තට. හැබැයි කැනඩාවේ එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලොන්ගේ මූලික දෙයක් විදිහට සමාජ ආරක්ෂාව මිනිස්සුන්ට ඒ කියන්නේ බයෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න ඕනේ කියන පරිසරය ඒගොල්ලෝ හැම වෙලාවෙම උත්සාහ කරනවා තියාගන්න. ඒක මූලික මිනිස් අයිතිවාසිකමක්. ඔව්. ඒතකොට දැන් අපිට තියෙන ප්‍රශ්න තමයි ඔය කිව්වා වගේ දැන් දැන් ඔබට මම මේකේ නිවුස් එක මම මට එවන්න පුළුවන්. UN එකේ ඊයේ පෙරේදා දාපු report ගත්තොත් මේ meeting වල තියෙන ඒගොල්ලෝ හදාපු ඒ වාර්තා ගත්තොත් ඒගොල්ලෝ කියන එක තමයි දැන් මේ වෙනකොට ලෝකේ ජනගහනේ බිලියන 8.2ක් ඉන්නවා. UN එකේ report එක කියනවා මේ බිලියන 8.2කින් බිලියන 2ක් ජීවත් වෙන්නේ ඔය කියන ආරක්ෂිත බව ඒ කියන්නේ බයෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න ඕනේ කියන ඒ ඒ ඒක නැතුව තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ බිලියන 2ක් තමයි. එතකොට දැන් ඒ කියන්නේ මේ ජනගහන විදිහට ගත්තොත් ඒ කියන්නේ ඉන්දියාවේ ජනගහනටත් වඩා වැඩි ජනගහනයක් ලෝකේ ජීවත් වෙන්නේ යම් බයකින් යම් සැකකින් කොයි වෙලාවෙ මොකක් හරි කරදරයක් වෙයිද කියන එක එකක් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඔව් ඒ තරමට ජීවිතය පිළිබඳව ප්‍රශ්නයක් සම්ප්‍රසාරණය මේ වෙනකොට ඔය කෝවගේ එවෙන්නේ මේ මම කියන්නේ අපි කියන එක නෙමෙයි. ඔව්. ඒතර ඔබ හැම වෙලාවෙම කියනනේ මේ ડોක්ටර් මේක අපි මේ බය කරන්න නෙවෙයි නේද කියන්නේ කියලා. සමාජයේ බොහෝ දෙනෙක් කියනනේ මේ අපි බය කරන්න ගුරුවරු බය කරන්න මේ හදන්නේ කියලා. ඒතර දැන් UN එකේ report එක තියෙන විදිහට බිලියන 2ක් බයෙන් සැකෙන් තමයි ජීවත් වෙන්නේ. හරිද මේක මම කිව්වේ screen shot එක මම එවන්න ඔබට news එක දාන්න පුළුවන්. අපි video දාන්න ඕනේ මිනිස්සු කොහොමද බයෙන් සැකෙන් තමයි ජීවත් වෙන්නේ. ඒතර මේක මම කියන අහුවට පස්සෙත් මේක තේරෙනවා ඇත්තට. එතකොට දැන් ඒකෙදි අපි ගිය සතියේත් කතා කරේ. ඒ කියන්නේ මට මතකයි මේ සති දෙකකට කලින් අපි කිව්වා ඉස්සරහට ලෝකේ යුද්ධ වැඩි වෙනවා කියලා. එතකොට ඒ වෙනකොට ගත්තොත් විශේෂයෙන්ම අපි කියන්නේ අවධාරණය කරපු කාරණය තමයි ලෝකේ මෙතර කල මීට කලින් තිබ්බ අපි ගත්තොත් ලෝකේ තිබ්බ අපි ඒකට කිව්වා මේ ග්ලෝබල් ලිබරල් ඕඩර් එකක් කියලා. කියන්නේ ලෝකේ යම් ආකාරයකට රටවල් යම් එකඟතාවයන් වලට සමහර වටිනාකම් වලට අපි කියන යම් සම්මුතියින් වලට රටවල් අනුගත වෙලා තිබ්බා. ඒතර ඒක ගත්තොත් සාමාන්‍ය ලෝකේ දැන් ලෝකේ අපි මේ කොච්චර කිව්වත් ඇමරිකාව ඉන්නවා, NATO එක තියෙනවා, UN එක තියෙනවා. ඒ කියන්නේ එවැනි සංවිධාන වලින් යම් ආකාරයකට ලෝකේ රටවල් වල ක්‍රියාකාරීත්වය පාලනය කරලා තිබ්බා. රක්ත කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වය යම් ආකාරයකට ඒ හින්දා පාලනය වෙලා තිබ්බා. හැබැයි දැන් ගත්තොත් අපි මීට සති දෙකකට කලින් කියපු එක තමයි දැන් ඒ පාලනය දැන් ගිලිහිලා තියෙනවා. එහිඳ කුඩා කණ්ඩායම් අවියාවුදරන් යුද්ධ කරන්න ඉස්සරහට නියමිතයි. එතකොට දැන් මේ වෙනකොට ගත්තොත් රටවල් ඕන්න විකිපීඩියාවේ බලන්න පුළුවන් රටවල් කියා යුද්ධ කරනවාද කියලා.
මේ අපි හිතනකොට වහා මට මතකයි රටවල් 60-70ක් යුද්ධ තියෙනවා දැන් අපිට යුද මේ උණුසුමත් තාම දැනුනේ නැතුණාට හරිද එතකොට මම අර ඒක ලක්ෂ ගණන් වලින් මැරෙන යුද්ධ දෙකක් තියෙනවා අපි ඒක දන්නවා දැන් මේ විශේෂයෙන්ම මැද පෙරදිග ඊශ්‍රායෙල් පලස්තීන සහ විශේෂයෙන්ම රුසියානු යුක්‍රේන යුද්ධ සම්බන්ධයෙන් හරිද එතකොට දැන් අපි ඒකෙදි ගිය සැරේ කියාපු එක ඒ කියන්නේ දැන් ඒක කියලා දැන් සති සති මට 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 හිතෙන්නේ නිකන් මාසයක් නෑ තා ඔව් එතකොට දැන් ඒකේ දැන් පොන්ත එකම කියන්නේ ප්‍රධානම උදාහරණේ මේ වෙලාවේ තියෙන්නේ මේ හයිටි වල ඇතිවෙච්ච ප්‍රශ්නේ ඔව් ඒ කියන්නේ හයිටියේ හිරගයක් කඩාගෙන ඒක ඉන්න ගෑන්ග් ලීඩර්ස්ලා ගෑන්ග් ඒ කියන්නේ අපි එක එක මැර කණ්ඩායම් මේ ඒවට සම්බන්ධ පුද්ගලයෝ 4700ක් නිදහස් වෙනවා ඔවුන් දැන් හයිටිය සිවිල් යුද්ධයක් කර අරන් ගිහලා තියෙනවා හයිටි අග්‍රාමාත්‍යවරයා මේ වෙනකොටත් ඉන්නේ පිට රටක එයාට හයිටියට ගොඩ බහින්න දෙන්නේ නැති විදිහට හයිටි අල්ලගෙන තියෙනවා මීට කලින් ගත්තොත් ලංකාවේ සමාජලට මේ හමුදාවල හිමින් නැය දන්නවා හයිටි වලට UN එකේ ඒ හදාපු හමුදාවට ගිහිල්ලා වැඩ කරනවා සමහර ලංකාවගේ රටවල් වල මේ සොල්දාදු කියලා වැඩ කරලා තියෙනවා එතකොට මේ වෙනකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ කියන්නේ මීට කලින් ගත්තොත් ඒවැනි තැන්වලට ඇමරිකාවට නේටෝ එකට එහෙම නැත්නම් ඔය ඔය මං අරිසලා UN එකට ඔය ඉන්න සාමසාධක හමුදාවලට යම් ආකාරයකට බලයක් තිබ්බා ඒව පාලනය කරගන්න. ඔව්. ඒතොර අපි සති 3-4කට කලින් කිව්වා දැන් ඒ බලය ගිල්ල තිනේ හින්දා ඒ කියන්නේ මේ මේ මුලින් තිබ්බ නැති විදිහේ ඔව්. යුද්ධ හේටානිද්ද ඇති වෙන નિયમિતයි කියලා. ඔව්. ඒතොර මේ මේ දවස් 4කට කලින් ඒක හයිටි සිද්ධ වෙනවාද? මං අර ඉස්සලත් කිව්වේ يعني ඔබ ඇහුවට පස්සේ නිකන් එහෙම යුද්ධ ඇති වෙන්න නියමිතයි මේ අපි බොරුවට බය කරනවාද කියලා කවුරු හරි ඔබ ඇහුවට පස්සෙත් මං කියප එක තමයි මම මේ කියන්නේ මේක අපි අනාවැකියක් විදිහට කියනවා නෙමෙයි හැබැයි එවැනි තත්ත්වයන් ඇති වෙන්නට ඇති වෙන ආකාරයට අපි කියන මේ භූදේශපාලනික තත්ත්වයන් වෙනස් වෙලා තියෙනවා හරිද එතකොට දැන් දැන් හයිටි තත්ත්වය ගත්තොත් 180 නගර පාලනය කරන්නේ ඒ මැර කණ්ඩායම් 160කට කන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ ඒ මැර කණ්ඩායම. පොලිසියට වඩා ඒ කියන්නේ පොලිසිය යටත් කරගෙන ඒ කියන්නේ සම්පූර්ණ යටත් කරගෙන මම අර ඉස්සෙල්ලා කියපු ලෝක බලවතුන්ට මේකට මෙතනට යන්න බැරි විදිහට දැන් ඒ බලය අල්ලගෙන තියෙනවා. හරිද? එතනින් එහාට ගියාට පස්සේ දැන් අපි අර මේ මේ අත කාලයේ කීප එකක් තමයි දැන් මම ගිය සතියේ ප්‍රෝග්‍රෑම් එකේදී කිව්වා ඒ කියන්නේ රුසියාව යුක්‍රේන යුද්ධය තියෙනවා බරපතල යුද්ධ මම කියන්නේ. මැද පෙරදිග ඊශ්‍රායෙල් පලස්තීන යුද්ධය තියෙනවා ඊට අමතරව විශේෂයෙන්ම නැගෙනහිර ආසියාවේ චීනය තායිවානය වගේ රටවල් අතර යුද්ධ ඇති වෙන નિયમિતයි කියලා අපි මීට සද්දයකට කලින් කිව්වා. එතකොට දැන් ගිය සතියේ චීනයේ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු අමතලා කියනවා අපි මීට කලින් හිතාගෙන හිටිය තායිවාන කියන්නේ තායිවාන කියන රට දැන් රටක් විදිහට නේ තියෙන්නේ. ඒ තායිවාන කියන්නේ අපේ කෑල්ලක්. ඒ හින්දා මීට කලින් කියලා තිබ්බේ අපි සාමකාමීව අපි රියුනිෆයි වෙනවා කියලා තමයි ඒගොල්ලෝන්ගේ තිබ්බ යෝජනා. එතකොට දැන් ගිය සතියේ ගත්තොත් චීනිය අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු අමතලා කියනවා මේක බලෙන් හරි අපි ගන්නවා කියලා. ඒ කියන්නේ තායිවානේ බලෙන් හරි අපි ගන්නවා. එතකොට ඒකෙදිත් අපි මුලින් මේ මේක ඇත්තම කතාව තියෙන්නේ තායිවානේ ගත්තොත් ලෝකේ අපි කියන මේ සෙමිකන්ඩක්ටර්ස් හදන. ඒ කියන්නේ අපි ගත්තොත් මේ තාක්ෂණික විප්ලවයත් එක්ක මේ තාක්ෂණික නිපැයුම් වල සියල්ලට වැදගත් වෙන එක තමයි ඔය ඔය තියෙන චිප්ස් හදන එක. ඒතකොට චිප්ස් හදන හොඳම තාක්ෂණික තායිවානේ. එතකොට ඒකට ලෝක බලවතු රණ්ඩු වෙනවා කියලා අපි මීට කලින් කතා කරා. හරිද? එතකොට දැන් ඒ තත්වය දැන් ඇවිලෙන පටන් ගන්න තියෙනවා. එතකොට තායිවානේ තියෙනවා පිලිපීනේ තියෙනවා එතකොට CNN එකේ වාර්තා කරනවා පිලිපීනේ බෝට්ටු වලට ජල ප්‍රහාර එල්ල කරනවා චීනේ ඔය ඉන්න වෙරළ ආරක්ෂක හමුදාව එහින්ද දැන් පිලිපීනය තායිවානයයි එකතු වෙලා සහ ඒකට යම් ආකාරයකට දැන් ඔය ජපානය සහ ඕස්ට්‍රේලියාව ඉන්නවා ඔවුන් ඇමරිකාව පැත්තේ ඉන්න රටවල් අපි කියන ඇලයන්ස් කියලා එතකොට ඒ ඇලයන්ස් එකේ අය චීනයට යම් ආකාරයක යුද ප්‍රකාශ කරලා තියෙනවා එතකොට ඊයේ පෙරේද දවස් දෙක ඇතුළත වෙනකොට නිශ්චිත යුද බලෑණි තායිවානේ ස්ථාවර කරන්න ඒ කියන්නේ පර්මනන්ට් ඒ කියන්නේ දිගටම තියන්න ඇමරිකාව තීරණය කරනවා. එතකොට දැන් අපි අර ඉස්සෙල්ලා කියාපු ඒ කියන්නේ විශේෂයෙන්ම බටහිර ආසියාව රුසියාව නේටෝ එක අතර යුද්ධේ ඒ විදිහටම වෙරෙන අතරේ
මේ පැත්තේ මැද පෙරදිගේ යුද්ධයේ විදිහටම ඇවිල්ලා නැතරේ මැද පෙරදිග ගත්තොත් අපි දන්නවා දැන් දකුණු විශේෂයෙන්ම මේ රතු මූද හරා යන නෞකාවලට යේමනේ හවුටිස්ලා හර දෙනවා මෙට්‍රික් ටෝන් 41000ක් පොහොර තිබ්බ නැව ගිල්ලනවා ගිය සතියේ පෙරේද වෙනකොට පළවෙනි තුන්දෙනෙක් මැරෙනවා ඇත්තට ඒ කියන්නේ ඒක ග්‍රීක නැවකට එල්ල කරාපු ප්‍රහාරයකින් නැව ගිලෙනවා ඒකේ තුන්දෙනෙක් නැව ගිලෙන්නේ ඇත්තටම මේ නැව ඒ කියන්නේ මට ඉතින් මුදා ගන්න බැරි වුණා ඒක හිටපු කට්ටිය අයින් කරගත්ත වෙන බෝට්ටු වලින් ආරක්ෂා සහිතව ඒතොර ඒක පළවෙනි වතාවට ඒ ප්‍රහාර වලින් තුන්දෙනෙක් මැරෙනවා එතකොට යේමනේ ඒ හිටපු කණ්ඩායම් වලට ඇමරිකාව පහර දුන්නට හැබැයි හොයා ගන්න බැරි වෙනවා ඇත්තටම එතකොට මේ හවුතිස්ලා කියන එක තමයි අපි දිගටම මේ ගහනවා කියන එක. එතකොට දැන් ඒකෙන් වුණා නැව් ගමනාගමනේ රතු මූදාරහා යන්නේ නැතුව වෙන තැන් වලින් නැව් ගමනාගමනේට අපි කියන මේ මේ විලඳ මාර්ගවලට බරපතල ප්‍රශ්න ඇති වුණා. දැන් ගිය සතිය මම මේ කියන්නේ. මේ මේ දවස් 5ක් 6ක් ඇතුළත මේක ගත්තොත් ඒ කියන්නේ මහා කැළඹීමකට දක්වා උකුවගේ ලෝකේ වැඩිපුරම යුද්ධ කරන තැනකට මේ සති දෙකේ ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට දැන් අනිත් රටවල් ගත්තොත් කොංගෝව ගත්තත් අප්‍රිකානු රටවල් මොරොක්කෝ ගත්තත් මේ සියලු තැන්වල සුඩානේ ගත්තත් දකුණු සුඩානේ ගත්තත් එතකොට මේ හැමදැනම දැන් ඒකේ තව තව අනිත් තැනක් තියෙනවා උතුරු කොරියාවේ දකුණු කොරියාවේ අත ආපහු ප්‍රශ්නේ දැන් ඒ කියන්නේ ඒගොල්ලොත් ආපහු මිලිටරි ඒ කියන්නේ ආපහු නැස්ටිකාවිය ආයුධ අත්තදා බලනවා නිකන් ඒ ක්‍රියාවලිය තැන්වලත් එහෙම යනවා එතකොට දැන් අපි ගිය සතියේ ඒ කියන්නේ මුලින් සාකච්ඡාවක් කිව්වේ රුසියාව චීනය උතුරු කොරියාව සහ දකුණෙන් ගත්තොත් ඉරානය වගේ රටවල් එක කණ්ඩායමක් විදිහට තියෙනවා. එතකොට ඇමරිකාව, කැනඩාව, නේටෝ එක, මෙහෙන් ජපානය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් එක කණ්ඩායමක් විදිහට ලෝකෙ බෙදිලා යම් ආකාරයක සීතල යුද්ධයකට ඇවිල්ලා තියෙනවා. කොයි හරි වෙලාවක ඇවිල්ුණොත් මේක එතකොට ඔය කිව්වා වගේ ඔව් ඒ කියන්නේ දැන් ඇවිලෙන්න තියෙන එක මේ මේ අපි බය කරනවා නෙමෙයි. ඔව් හැබැයි මේක මීටත් වඩා ඇවිලෙන්න අවදානමක් තියෙනවා මේ ඉස්සරහින මාස කිහිපයක්. මේක ඒක තුන්වෙනි ලෝක යුද්ධයද? තුන්වෙනි ලෝක යුද්ධය කියන කතාව සමහර අය මේකට පාවිච්චි කරනවා. ඔව්. එතකොට දැන් ඔය ජෝදන් පීටර්සන් කියන ඇමරිකාවේ ඉන්න හොඳම සයිකොලොජිස් කෙනෙක් ලෝකෙ ඉන්න හොඳම ඒ කියන්නේ අපි කියන මේ ජනප්‍රියම සහ විශේෂයෙන්ම මේ අපි කියන්නේ මේ අර ඉන්ෆ්ලුවෙන්ෂල් කියලා ඒ කියන්නේ මහා ලෝකෙට බලපෑම් කරන සයිකොලොජිස් කෙනෙක්. ඔව්. එතකොට යා ගිය සතියේ ඇමරිකාවේ කොංග්‍රස් එක ඉස්සරහා ප්‍රකාශයක් කරලා කියන එක තමයි. එයා එක පැත්තකින් කියනවා මේ දැන් අපි කතා කරන්නේ මේ තාක්ෂණික විපර්යාසය ගැන. එයා මේක උදාහරණයක් අරන් පෙන්නනවා ඉස්සරහට මිනිස්සු කොච්චර හිර වෙනවද කියලා. එයා කියනවා චීනය මිලියන 700ක හයි ඩිෆිනිෂන් කැමරා වලින් එහි වැසියන්ගේ චර්යාව නිරීක්ෂණය කරනවා කියන. ඇමරිකාවේ කොංග්‍රස් එක ඉස්සරහා සාක්ෂි දෙන ගමන් එයා කියන්නේ. හරි. එතකොට මේ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට මොකද වෙන්නේ? මේ මිනිස්සු කො ඒ කියන්නේ මේ මිනිස්සු නිකන් ඒකට නිකන් හිර කරන එක. දැන් මේ තාක්ෂණික ප්‍රශ්නේ හින්දා කොච්චර දරුණු වේද කියලා තමයි එයා ඒකෙදි කියන්නේ. එතකොට ඒ වගේම ඊට දවසකට දෙකකට පස්සේ එයා කියනවා ඒ කියන්නේ මේක දැන් මේ ඇත්තරම අපි ලෝක යුද්ධයට දැන් ඇවිල්ලා තියෙනවද කියලා හොඩට පස්සේ ආ කියන එක තමයි තුන්වෙනි ලෝක යුද්ධයට ඇවිල්ලා තියෙනවද කියලා එක තමයි එයා කියන එක තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ ඉස්සරහට මේ ඉන්න නායකයෝ කීප දෙනා අපි කොහොමද මේක හසුරුවන්නේ කියන එක මත තමයි මේක කොච්චර දරුණු වෙනවද මේක කොච්චර කල් නැදෙනවද කියලා තීරණය වෙන්නේ කියලා තමයි එයාගේ ප්‍රකාශය තියෙන්නේ හරි එතකොට දැන් මේ වෙනකොටත් ලෝකෙ ඉන්න බරපතලම ඒ කියන්නේ අපි ගත්තොත් හොඳටම ඉන්ෆ්ලුවන්ස් කරන හිස්ටෝරියන්ලා ඉතිහාසඥයෝ ඊට පස්සේ ජියෝපොලිටික්ස් දේශපාලන භූදේශපාලන විශ්ලේෂකයන් කියන එක තමයි දැන් යම් ආකාරයකට ඒ කියන්නේ සීතල යුද්ධේ බරපතල විදිහට තියෙනවා ඒ සීතල යුද්ධය ඇතුළත උණුසුම් යුද්ධ අපි කියන කෝල්ඩ් වෝ එක තියෙනවා හොට් වෝස් මේක ඇතුළේ නිරන්තරයෙන් මතුවෙන්නට ඉඩ කඩ තියෙනවා එතකොට මේක මේ යන විදිහට ඒ කියන්නේ මේක කොච්චර විනාශයක් වේද මේක කොතරින් නවතීද කියන එක ගැන අවිනිශ්චිත බවක් තමයි තියෙන්නේ. ඒක ඇත්ත. හරිද? එතකොට දැන් උදාහරණයක් විදිහට දැන් අපි මීට කලින් කතා කරා දැන් මීට කලින් තිබ්බා ඒ කියන්නේ දැන් ඒ කියන්නේ රුසියාවයි යුක්‍රේනිය අතර තිබ්බ යුද්ධය ගත්තොත් ඒ යුද්ධේම කෑල්ලක් සුඩානෙටත් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් ගිය සතියේ යුක්‍රේන සෙබළුන් 100ක් යවනවා සුඩානෙට. ඒකට හේතුව තමයි රුසියාවේ කියන විශේෂම රුසියාවට සම්බන්ධ සමහර කොටස්
ඒ සුඩානයේ ක්‍රියාකාරීත්වය නවත්තන්න තමයි මේ යුක්‍රේනින් ඒ සෙබළු අරින්. එතකොට ඒ සම්බන්ධ කොටස් ගත්තොත් ඒ කියන්නේ රුසියාවට ආර්ථික වාසියක් වෙන විදිහට සුඩානයේ තියෙන රත්තරන් රුසියාවට අරන් යන එක වළක්වන්න තමයි යුක්‍රේනින් එහෙට යන්නේ. එතකොට දැන් ඒක තවදුරටත් යුක්‍රේනයේ රුසියාවේ බිමේ විතරක් සටනක් නෙමෙයි ඔවුන් සුඩානටත් ගිල හරම් කරනවා. එතකොට එතනින් පස්සේ ගිය සතියේ එනකොට නේටෝ එකට ස්වීඩනය මිලිටරි සම්බන්ධ ඒ කියන්නේ මේ සමාජිකත්වයේ ගන්න. අර අපි මීට කලින් කතා කරා වගේ පොලන්තය ස්වීඩනය ඒ කියන්නේ ඒ රටවල් රුසියාවත් එක්ක යුද්ධ කරන්න ඒ කියන්නේ අපි කියනවා මේ මේ ඒ කියන්නේ යුදහමදා අභ්‍යාස කරන. හරිද? එතකොට දැන් මේක සාරාංශගත කරුත් මම අර ඉස්සෙල්ල කිව්වා වගේ මේ යුද්ධය එක තැනක විතරක් නෙවෙයි තියෙන්නේ යුද්ධ හැදෙන්න තැන් ඒක දැන් අපි ගත්තොත් චීනය ගත්තොත් චීන වරායන් අල්ලනවා තැන් තැන්. ඔව්. හරි. එතකොට මීට කලින් ලුකුවට අපි සාකච්ඡා කරාපු නැති ආසියාවේ දැන් ওই පිලිපීනියේ සම්බන්ධ ප්‍රශ්නේ පිලිපීනියට මම කිව්වා ඉස්සෙල්ල කිව්වා වගේ චීනයේ ඒ ඒ ඒ විරල ආරක්ෂක බටයෝ ඒ ප්‍රහාරය එල්ල කරාට පස්සේ විශේෂයෙන්ම දකුණු චීන මුහුද කියන එක යුද්ධයකට ඒ කියන්නේ දකුණු චීන මූද සහය මම හරි ඉස්සර කෝගේ රටවල් ගත්තොත් තායිවානේ පිලිපීනේ වගේ රටවල් එක චීනය හැප්පෙන්න නියමිතයි. මොකද චීනය මේ අවුරුද්දේ තමන්ගේ යුද ව්‍යවධම 7කින් වැඩි කරගන්නවා. අනිත් බරපතලම කාරණාව තමයි ඉන්දියාවයි චීනය අතර යම් ආකාරයක අපි කියන හොස්ටිලිටි එකක් එහෙම නැත්නම් ඉදිරිවාදීකමක් මතුවලා තියෙනවා. උතුරු ඉන්දියාවයි චීනයයි විශේෂයෙන් උතුරු ඉන්දියාව සහ චීනයේ බෝඩර් එක ඒක ආරක්ෂා කරන්න වැඩිපුර සොල්දාදුවන් 10000ක් යවනවා මේ මේ ඉක්මගී සති. එතකොට මේ සියල්ල ගත්තට පස්සේ අන්තරම කතාව ලෝක සීතල යුද්ධයක් යම් ආකාරයකින් යුද්ධයක් වුණ මෙන්න තියෙන තත්ත්වයන් තියෙනවා. එතකොට අපි හැමදාම කතා කර අපි ගත්තා තමයි මේ වෙලාවේ මේ විදියට තියෙනකොට අපි ජාතියක් විදියට කොහොමද මේ ටික මුණ දෙන්නේ? අපි මීට කලින් ඉඳලා කතා කරේ අපිට කොහොමද කන්න තියෙනවද? දැන් අපි කොහොමද තෙල් ගෙන්න ගන්නේ? අපිට මේව දරා ගන්න පුළුවන්ද? හරිද? එතකොට දැන් අපි ගත්තොත් දැන් අපි මීට කලින් කතා කරානේ කාලගුණ දේශගුණ ප්‍රශ්නෙ හින්දා. ඔව්. අපි කතා කරා දැන් ඇමසන් වනේ විනාශ වෙනවා කියලා අපි කතා කරා. ස්වභාවික ව්‍යසනය කියලා. ස්වභාවික ව්‍යසනය. ඔව්. අපි ඊට පස්සේ කතා කරා චිලියේ ගින්න ඇති වෙලා. අපි වගේ රූපරාම පෙන්නවා. මිනිස්සු රූපරාම පෙන්නවා අපි කිව්වා 100 ගණන් මිනිස්සු ඒ කියන්නේ අමුවෙන් පිච්චිලා යන එක අපි අපි කිව්වා. ඔව්. තොර ඒකම අපි කියාපියත්තා මේවෙන්නේ අපි කියනවා මේකට මෙගා ඩ්‍රවුට්ස් කියලා. ඒ කියන්නේ අවුරුදු ගණන් ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අපි නියගයන් තියෙනවා මාස දෙකක් තුනක් වහින්න නැත්නම් අපි කියන නියගයක් කියලා. ඒතර සමහර ඒවායේ තියෙන නියඟ අවුරුදු ගණන් දිගයි. එතකොට මේ මෙගා ඩ්‍රවුට්ස් කියන ඒවා ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 800ට පස්සේ ආපු ලොකු මේවා විශේෂයෙන්ම ඔය ඒ කියන්නේ දකුණු ඇමරිකාව වගේ රටවල. ඔව්. හරි. එතකොට ඒ රටවලට මම අර ඉස්සර කෝගේ කියන්නේ බොන්න වතුර නැති වෙන තත්ත්වය රටවල් දැන් අපි ගත්තොත් අපේ රටේ ගත්තොත් සමහර තැන්වලට ඒ කාලේ බොන්න වතුරින් ගේනවා. අර මේ කරනවා ට්‍රැක්ටර් වලින් වතුර ගිල දෙනවා, බෝසර් වලින් වතුර ගිල දෙනවා. දැන් එහෙම තියෙනවානේ. හරි. දැන් ඒ රටවල් ගත්තොත් රටවල් විදිහට සමහර ලොකු නගර විදිහට බොන්න වතුර ටික නැති තත්ත්වයකට පෞගි කාලේ ඇවිල්ලා තියෙනවා. එතනින් පස්සේ දැන් අපි ගත්තොත් දැන් සුඩානේ එහෙම තත්ත්වයක් ගත්තොත් ඒ කියන්නේ ඒ රටවල් වල ආහාර අහේනිය සාගතයේ හින්දා මිනිස්සු මැරෙන තැනකට බරපතල කියන්නේ මේ දහස් ගණන් වලින් මැරෙන තැනකට දැන් මේවට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේ වෙනකොටත් ඇමරිකාවේ ටෙක්සාස් වලට ඉතිහාසය ආපු දරුණුම ගින්නා එක සතියකට වඩා දැන් මට මතක විදිහට දැන් දවස් 8ක් 10ක් වෙනවා මේ වෙද්දිත් තාම ගින්න යනවා අක්කර මිලියන ගණන් අක්කර මිලියන 1.0 මට මතක ඉදිරිය ගිය දවස් දෙක තුන කලින් අක්කර මිලියන 1.2ක් පිච්චිලා ලෝකෙ මං හිතන්නේ මෑත ඉතිහාසයව තරුණුම ගින්න. ඔව්. හරිද? එතකොට ඒ කියන්නේ ඒ ගින්න ගත්තට පස්සේ ගින්නේ පළල ඒ සමහර මාධ්‍ය වාර්තා කරනවා 70 90. ඒ කියන්නේ එච්චර ලොකු ඒ කියන්නේ මහා බරපතල ගිනි ඒවා ඒ කියන්නේ ඒවා තිබ්බ සත්ව පාලනේ ඒ තිබ්බ පරිසරය මේ සියල්ල විනාශයි. සමහර කාලවල මේ වෙද්දී ඔසන් ස්තරයට වෙන වෙලා ඇති විනාශය. ආනේ ඒ දුම ගියාට පස්සේ උෂ්ණත්වය වැඩි වෙන ආයෙක බලපාන විදිය. ඒ කියන්නේ මේ තිබ්බ මහා ඒ තිබ්බ බිම තිබ්බ කාබන් ටික ඔක්කොම ටික වාෂ්ප වෙලා මොනවාද ගිනි අරගෙන වාතය නිදහස් වෙන එක. එතකොට දැන් ඒ කියන්නේ ඒ තැනට මේ විනාශය ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකේ හරිම සංවේදීක දැන් අපි ඉස්කෝලේ යන කාලේ අපි ඕන කෙනෙක් ළමයෙක් වුණත් දන්නවා මේ ඕස්ට්‍රේලියාව ආශ්‍රිත තියෙන මේ මහා බාධක පරය කියන ඒ
අපි කියනවා මේ කොරල් රීෆ් එකේ මේ 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 කොරල් පරය ඇත්තනම් එතකොට දැන් ඒක විනාශ වෙන එක ගැන මේ දවස් දෙකකට කලින් CNN Guardian මේ ලෝකේ තියෙන ප්‍රධාන ඒ කියන්නේ මේ පුවත් මේ ඒ නාලිකා වාර්තා කරන. එතකොට දැන් ඒක ගත්තොත් ඒ කියන්නේ අපි දා කතා කරා වගේම ගෝලි උණුසුම් වැඩි වෙන හින්දා මූදි උණුසුම් වැඩි වෙනවා. මූදි උණුසුම් වැඩි වෙනකොට දැන් ඒ කොරල් වල තියෙන මේ ඒවට අපි කියනවා මේ ඒ කියන්නේ ඇල්ගේ එකක් තියෙනවා. මේ ඇල්ගේ එකෙන් තමයි කොරල් එක පෝෂණය කරන්නේ. කොරල් පරය පෝෂණය කරන්නේ දැන් ඒකේ තියෙනවා අර දැන් අපි ඕක මැරිලා එළියට ආවට පස්සේ ඒකේ තියෙන කැල්සියම් තියෙන නිකන් අර සාමාන්‍ය අපි අස්තියක් ඇට කැල්ලක් වගේ තියෙන කැල්සියම් තියෙන සැකිල්ලක් නේ තියෙන්නේ. එතකොට දැන් ඒ ඒ කොරල් පරය ගත්තොත් ඒ කියන්නේ ඒකේ ඒ කියන්නේ වර්ග කිලෝමීටර් 445000ක් තියෙනවා. මාළු විශේෂ 1500ක් ඉන්නවා. එතකොට දැන් ඒ ඒ කොරල් පරය විනාශ වෙනවා කියලා කියන්නේ ඒ කොරල් සාමාන්‍ය කොරල් එකක් ගත්තොත් අපි සාමාන්‍ය මේ මේ කොරල් පර නිකන් ওই කෑලි මූදින් we can beach එකට ඇවිල්ලා අපි ගොඩක් අය දැකලා තියෙනවා. ඒක තියෙනවා නිකන් කියන්නේ කැල්සියම් තියෙන නිකන් අපි අස්ති වගේ කැල්සියම් දෙන කොටසක් තියෙනවා. එතකොට ඒක සබහාධර්මයේ තියෙන්නේ ඒ ඒකට පෝෂණය දෙන ඇල්ගේ තියෙනවා. ඒ කියන්නේ ඒ ඒ සූසැන්තලේ කියන ඇල්ගේ එකක් තියෙනවා. එතකොට දැන් ගෝලී උණුසුම් වැඩි වෙනකොට ජලයේ උණුසුම් වැඩි වෙනකොට මේ ඇල්ගේ ටික එළියට එනවා. එතකොට අපි කියනවා මේක බ්ලීචින් එකක් කියලා. බ්ලීච් වෙනවා කියලා කියන්නේ ඒක. එතකොට දැන් ඇල්ගේ එක තිබ්බ ස්වභාවික පාට නැති වෙන. එතකොට අර අර තිබ්බ ඇල්ගේ එකෙන් තමයි මේ මේ තියෙන සාමාන්‍ය තියෙන කොරල් පරය පෝෂණය කරන්නේ. ඔව්. එතකොට ඒක පෝෂණය කරන්නේ නැති වුණාට පස්සේ ඒක එහෙම මැරෙනවා. එතකොට දිගටම මේ උණුසුම මෙහෙම ගියොත් ඒ මහා බාධක කොරල් පරය බරපතල විදිහට විනාශ වෙනවා. ඇමසන් එක විනාශ වුණා වගේ විනාශ වෙන්න පුළුවන් කියන එක තමයි විද්‍යාඥයෝ අනතුරු වගවන්නේ. එතකොට දැන් මේ ක්‍රියාවලිය පටන් ගන්න තියෙනවා. හරිද? එතකොට මං කිව්වේ අපි ඒ කාලේ පාඩම් කරාපු ඇමසන් එකද මහා බාධක පරයද ලෝක අනිත් වනාන්තරද මේවා දැන් විනාශය කරා යමින් ඉන්නේ. යමින් තියෙනවා. එතකොට මේක දැන් අර අපි එදා කතා කරා වගේම සමහර විට දැන් පුළුවන් ඒක විනාශ වුණාට අපිට අවුලක් නැහැ වගේ කියලා. හරිද? මට ඊයේ හම්බ වුණා, මෙතනදී හම්බ වුණා වැලිමඩ එළවලු ගොවියෙක්. හරිද? එයා කියන්නේ අපි අර එදා කියපු කතා. ඔව්. ඒ කියන්නේ ඒ කියන්නේ ඉස්සර ලොරි 6-7කට එළවලු එකතු කරාපු කට්ටියට එක ලොරියකට එළවලු එකතු කරගන්න බැරි තරමට මේ කාලගුණ විපර්යාසයෙන්ද වර්ෂාපතනයේ පොඩ්ඩක් වෙනස් වීම අපිට බලපෑවා කියන එක. ඒ කියන්නේ අනිවාර්යෙන් හැම දෙයකටම බලපෑම් ඇති කරනවා. එතකොට අපි එදා කතා කරාගේ හින්දා ආහාර අඩු වෙන්න පුළුවන් කියන්නේ මන්ද පෝෂණය. ලංකාවේ තේ අස්වැන්න කොච්චර දුරට මේ කාලගුණ විපර්යාසින්ද අඩු වුණාද කියලා දකුණු පළාතේ දියණු ලංකාදීප පත්‍රය වාර්තා කරලා තිබුණා. හරිද? එතකොට එවැනි අවදානමකට අපි මූණ දීලා ඉන්නවා. මම අර හැමදාම කියනවා අපි නේෂන් එකක් විදිහට මේක කොහොමද මේක මූණ දෙන්නේ කියන සාකච්ඡාව කොතනවත් ඇත්තේ නැහැ. හරිද? එහෙනම් අපට ආහාර සෞරණිටි එක එහෙම නැත්නම් ආහාර සුරක්ෂිතතාවය කොහොමද හදාගන්නේ? එතනින් පස්සේ බලශක්තිය සම්බන්ධයෙන් කොහොමද අපි සෞරණිටි එකක් සුරක්ෂිතතාවයක් අපි හදාගන්නේ? එතනින් පස්සේ කොහොමද ළමයින්ගේ අධ්‍යාපනය හදන්නේ? ඒතොර මේ කඩාවැටෙන නේෂන් එක ගොඩනගන්න කොහොමද අධ්‍යාපනයේ ඒ තියෙන පරිසරය මේකට තාක්ෂණය කොහොමද එකතු කරන්නේ කියන සාකච්ඡාව නැතුව අපට නිකන් ඉස්සරහට ওই කුවගේ බියෙන් සැකින් තොරව ජීවත් වෙන්න පුළුවන්ද කියන සාකච්ඡාව මට හිතෙන්නේ අපට මතු කරගන්න වෙලා තියෙනවා. එතකොට මම හැමදාම කියන්නේ අර ඔබ කිව්වා වගේ ඒ කියන්නේ අපි මීට මාස 4කට 5කට කලින් අනතුරු කරාපු අනතුරු ඇඟවීම් ටිකට උදාහරණ අපි මේ සතියෙන් සතිය දවස් 3න් 4න් අපි එකතු කරමින් තමයි මේ ඔබට කියන්නේ. අනිවාර්යයෙන්. මොකද කෙනෙක්ට හිතනවා නම් වෛද්‍යතුමනි සමහරක් වෙලාවට මේ සාකච්ඡා තුළින් කෙනෙක්ව බියවද්දනවා නැත්නම් කෙනෙක්ගේ ඉදිරි අනාගතයට එක්තරා විදිහක බාධාවක් කියලා නැහැ. ඔබේ අනාගතයට තියෙන බාධාවල් ඔබේ අනාගතයට තියෙන ප්‍රශ්න පිළිබඳව තමයි අපි සාකච්ඡා කරලා තියෙන්නේ. අස්පනා පිට ඒ සාකච්ඡාව මේ වෙද්දී සිදුවෙමින් පවතිනවා. හැබැයි මේ සාකච්ඡාව තුළත් මම හිතන්නේ වෛද්‍යතුමා සහ අපි මතක් කරන්නේ ඔබතුමාට විශේෂයෙන්ම මතක් කරන්නට සහ මතු කරන්නට අවශ්‍ය වෙන්නේ මේක සමාජය ඇතිවිය යුතු කතා බහක්. මේ සඳහා අවශ්‍ය පිළියම් ටික අපි ගත යුතුයි. ලෝකයේ ඇවිලෙන්න සූදානම් නම් ලෝකයේ දරුණු යුද්ධ ඇවිලෙන්න සූදානම් නම් ඒ බලපෑම අපිට આવොත් අපි ඒවට මුහුණ දෙන්න සූදානම්ද? සාහිත්‍යයෙන් එහාට වෛද්‍යතුමා හැමදාම සඳහන් කරන ආකාරයට අපේ ආහාර පිළිබඳව, මන්දපෝෂණය පිළිබඳව, සෞඛ්‍ය පිළිබඳව විශේෂයෙන්ම ඒතකම පාරිසරික විපර්යාස පිළිබඳව මේ ප්‍රශ්න ටික ඔක්කොම තියෙනවා. එහෙනම් අවසාන වශයෙන් වෛද්‍යතුමනි මොන වගේ පණිවිඩයක්ද අදත් වැඩසටහනේ ඔබතුමාට අවසාන වශයෙන් ලබා දෙන්නේ? දැන් ඔබ කියුවා වගේ ඒ කියන්නේ මේ සාකච්ඡාව රටේ සමාජයේ
යම්මාකාරයට මේක රටට අරන් යන එකට ඔබට වක්කීමක් තියෙනවා මේක අහන ඔබටත් වක්කීමක් තියෙනවා එතකොට දැන් මම අරිචල කුවගේ මේ සාකච්ඡාව තමයි ඇත්තටම මතුවෙන්න ඕනකම තියෙන්නේ එතකොට ඒකට ඕන තරම් අපි උදාහරණ හැමදාම දෙනවා ඒ කියන්නේ දැන් මේ සාකච්ඡාව අපි එදා පටන් ගත්ත මීට මාස 4කට 5කට කලින් පටන් ගත්ත පහක් හයක් වගේනේ එතකොට මේ කාලෙදී අපි කරාපු සාකච්ඡා ඔබට ඕනනම් බලන්න පුළුවන් කියලා එතකොට මේ අපි කියපු දේවල්ම තමයි මේ වෙමින් තියෙන්නේ අපි මම අර මුලින් සාකච්ඡාවේදී කිව්වා වගේම අපට මානව සංහති ඉස්සරහා තියෙන අභියෝග ප්‍රධාන අභියෝග මේවා හරිද එතකොට මේ අභියෝග ඉස්සරහට අපට තර්ජන විදිහට එනවා එතකොට ඒව තමයි මේ දැන් එමින් තියෙන්නේ හරිද ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මේ මිනී මරණයවද අපරාධ වැඩි වෙන එකද කාලගුණ විශේෂම දේශගුණ විපර්යාසින්ද ආස්වැන්න අඩු වෙන එකද එහිඳ බඩු මිඩ වැඩි වෙන එකද එහිඳ දරුවෝ මන්ද පෝෂණයට ලක් වෙන එකද එතකොට රට විදියට ගත්ත රූපවගේ සෞඛ්‍ය ලෙඩ ජාතියක් බවට මේක පත් වෙන එකද හරිද වසංගතේ ඉන්න තියෙන අවදානම අතව කතා ඒ කියන්නේ වසංගතේ ඉන්නේ එක ඒ කියන්නේ දැන් මීට කලින් තිබ්බා කතා කරේ මේ බෝන වෙන රෝග ගැන තමයි කතා කර කර හිටියේ එතකොට බෝන වෙන රෝග ගැන කතා කර කර හිටපු අපට ඒ ඒ ඒ අස්සෙම බරපතල බෝවන රෝග ගැන කතා කරන්න ඕන හරිද එතකොට ඒ බෝවන රෝග බෝන වෙන රෝග වලින් පීඩා විදපු විදපු ඒ ඒ ජනයාටම තමයි අර බෝවන රෝගයත් වැඩිපුරම බලපෑයි හරිද එතකොට රටෙන් වැඩිහිටි ජනගහණයෙන් මං හිතන්නේ 160 70 බෙහෙත් බොන කඩා වැටිච්ච පිරිච්ච ජාතියක් විදිහට අපි ඉන්නවා. එතකොට මේ පිරිහෙන්න බලපාපු හේතුව අපි මං අර ඉස්සෙල්ලා කෝ නිරන්තර විග්‍රහ කරනවා අපි උත්සාහ කරනවා මේ මේ කාරණා ටික හොයාගන්න, ප්‍රශ්නේ හොයාගන්න. එතකොට මේ 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 සාකච්ඡාව අපි අපි සමාජගත කරන්න ඕනේ. ඒකට උබේ දායකත්වයක් දෙන්න කියන කාරණාව තමයි කියන දේ තමයි අතර මට ඉල්ලන්න තියෙන්නේ. අවුරුදු 19 ක ශිෂ්‍යෙක් මාස 2ක බිලින්දෙක් මරන්න තරම් සාහසික වෙනව නම් මේ සමාජයේ අපි පරිස්සම් විය යුතුම තැනකමත්ද? ඔව් ඒක තමයි දැන් ඒක තියෙන එක දැන් එකක් තමයි ඔය දැන් මං අර මේ මුලින්මත් කියප එක. ඒ කියන්නේ දැනටත් ලෝකේ බිලියන 2ක ජනතාව අනාරක්ෂිත තත්වයක ඉන්නවා. ඒ කියන්නේ බිලියන 2ක් කියන්නේ 8න් 2ක් 125ක ජනයා ඉන්නේ අනාරක්ෂිත තැනක. හරිද එක්කෝ එක් හොරකමකට එහෙම නැත්නම් ත්‍රස්ත ක්‍රියාවලියට එක්කෝ නියගේ හින්දා කන්න නැහැ නිකන් දරුවේ හිට හිට දිනේ සම්බන්ධ අනාරක්ෂිත තත්වයකට ඇවිල්ලා ඉන්නවා කියන එක තමයි තියෙන තත්වය ඇත්තට අපි මොනතරම් එතකොට මානව අයිතිවාසිකම් ගැන කතා කරා මානව නිදහස ගැන කතා කරත් මිනිස්සු ඉන්නේ බියේ නම් එතන මානව නිදහස ගැන නැති තත්වයකට ඇවිල්ලා තියෙනවා එතකොට දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ කියන්නේ මීට කලින් ඉස්සරහට කොහොමද කුසගින්න නැති කරන්නේ ඉස්සරහට කොහොමද තිරසාර සංවර්ධනයක් හදන්නේ ක්ලයිමේට් එක මේ තත්ත්වයට විනාශ වෙන්නේ නැතුව පරිසරය කොහොමද ආරක්ෂා කරගන්නේ වගේ තිබ්බ කතා ටික දැන් යට ගිහිල්ලා තියෙනවා ඊට වඩා දැන් වැඩිපුර මරාගන්නේ කොහොමද නැස්ටික ආවුදු කොයි වෙලාවෙ පත්තු වෙයිද දැන් පහුගිය සති දෙක තුන ගත්තොත් ලෝක නායකයෝන්ගේ තියෙන බරපතලම සාකච්ඡාව තමයි නැස්ටික ආවුද දැන් මෙහෙන් කියන අපි නැස්ටික දැන් අපි ගත්තොත් අපි කියනවා දැන් NATO එකේ කට්ටිය කියනවා අපි මෙහෙම තර්ජනය කරනවා රුසියාවට පුටින් කියන මානව සංහති විනාශ වෙන්න පුළුවන් ওই තර්ජනය આવුත් කියන ඒ වචනේම කියන. ඒ කියන්නේ මේ ඔය ඔය ඒ කියන්නේ ඔය ඔය වැඩේ ඕගොල්ලෝ කරොත් අපිට කරන්න දෙයක් නැහැ මානව සංහති නැති වෙයි. අපිට වත්තු කරන්න වෙයි කියන. ඒ කියන්නේ දැන් රුසියාව ගත්තොත් න්‍යෂ්ටික අපි ඒගොල්ලෝ කියන න්ියුක්ලියර් ඕවෙඩ් කියන ඒවා. ඒ කියන්නේ ඒවා ඒ කියන්නේ වත්තු කරන්න අටවලා තියෙන තැන 1500ක් තියෙන. රුසියාව විතරක් රුසියාව එහෙම ගබඩා දින 4500. ඒ කියන්නේ ඒ ආයුධ දින ගබඩා දින 4500. ඒක රුසියාවේ විතරක් තියෙන ලෝකෙ. නෑ නෑ ලෝකෙ අනිත් ඇඟල තියෙනවා මම කියන්නේ. උදාහරණයක් දෙනවා මම කියන්නේ. ඔව්. හරි. ඒතර උන් කියන එක තමයි මේව වත්තු කරොත් මානව සංහති නැති වෙනවා. ඒතකොට NATO එකේ කට්ටියද යා කියන එක තමයි ඒ තැනට අපි අරන් යන්න එපා කියන්නේ. ඒ කියන්නේ මේ මම හරි දත් කිව්වේ අපි නැස්ටික් උද්දේ ගැන කිව්වට පස්සේ කට්ටිය ඔය කියන ඒවා කවද්ද දුන්නේ? අර එම්මෙන් කියලා අපිට කිව්වනේ. ඒතර දැන් කියන මාස දෙකක් යනකොට මම හරි ඉස්සෙල්ලා කිව්වගේ एक मापिने में एक लोग नायको मेक किया दिए अरे मिनिशित अम्मा विकृति लाती है ना पालने के पालने हाट गेलती है मिनिशुंग मत वर्ड बलपान हताग्रम मार उदाहरण दिए मेती टेक्नोलॉजी के अरे इस महाविधियर मिनिशुंग मोड विनाशकान पुलवा හරිද අපි හැක් කරන්න පුළුවන් අපි දාකෝ වගේ මම අර උදාහරණ ගත්තේ ඔව් ඒ කියන්නේ චීනයේ අදි ඒ කියන්නේ ඉහළ තාක්ෂණයෙන් යුක්ත high resolution කැමරා මිලියන 700කින් වැසියන්ගේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරනවා
ඒකනේ වසියට පෞද්ගලිකත්වයක් නැති ඉරාදී කොහට හරි ගියොත් බයෙන් සැකෙන් තමයි යන්නේ රදී මොකද අපි අපිව අහු වෙනවා කොතන හරිද තින් එවැනි තැනට මේ මේක යනවා ඇත්ත ඒතර මේ අනේක මම හරි ඉස්සරව භයානකයි අපි මේක තේරුම් ගන්න ඕන අපි මේනි අවදානමක් තියෙනවා කියලා දැනගන්න ඕනේ එහෙම කරලා අපිවත් අපි අපි නඩක් විදිහට අපි කොහොමද මේ අභියෝග වලින් මූණ දෙන්න මේ අභියෝගට මූණ දෙන්න මේවෙන් ආරක්ෂා වෙන්න අපි දරුවෝ ආරක්ෂා කරගන්න කොහොමද වැඩ කරන්න ඕනේ කියලා මට හිතෙන්නේ ඒ සාකච්ඡා කරන්න ඕනේ. ඒ වෙනුවට ගත්තොත් එහෙම ඔබට ඕන සෝෂල් මීඩියා වලද ප්‍රසිද්ධ මාධ්‍යද මේ හැම එකේදී වේදිකාවේද පාර්ලිමේන්තුවේද මේ හැම එකකින් බලන්න පුළුවන්. නේද අරය රට ගියා මෙයා ඉඳලා එනවා යාන් පිළිගන්න යනවා නිකන් එහෙම එහෙම නිකන් අපටත් වැඩක් නැති රටලත් වැඩක් නැති මහා अपट जाति अक्टर